සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම CG YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දිනේ විදිහට ගත්තොත් 2024 6/14 වෙනිදා. හරි සිකුරාද දවස. ඉතින් අපි අද දවසෙත් එකතු වෙලා ඉන්නේ ඩොලර් 50 account එක ඩොලර් 10,000 ටප් කරමු කියන trading session video එකේ. හරි ඉතින් මුලින්ම බැලුවොත් ඔයාලට පේනවා market එක සැලකිය යුතු අප් මූමන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. 5 මිනිත් chart එකට අදාළව market එක තව buy වෙන්න පුළුවන්. අපි 1 hour chart එකට ආවොත් ඔයාලට පේනවා 1 hour chart එකෙත් සැලකිය යුතු මූමන්ට් එකක් තව buy වෙන්න පුළුවන්. මේ තියෙන data ත් එක්ක. හරි. මුලින්ම බැලුවොත් history එක සමාවෙන්න. මේ තියෙන history එක. එතකොට ඔයාලට බලන්න පුළුවන් අපි ඊයේ දවසේ ගත්ත entry එකයි අපේ ඇක්ටිවේට් උනේ ඩොලර් 2.9යි අපේ ටාගට් එක කම්ප්ලීට්. එතකොට ඩොලර් 49.0 ගානක් ප්‍රොෆිට් කරලා තියෙනවා. එතකොට ටුඩේ හිස්ටරි එකට ආවහම අද එක එන්ට්‍රි එකක්වත් තාම දාලා නැහැ. හරි. එතකොට මේ ඩේටාත් එක්ක 1 hour chart එකේ මේ වගේ සෙටප් එකක් තියෙනවා. ඊළඟට අපි බලුවොත් H4. මොකද high time frame වල බලලම ගත්තොත් දැන් high time frame එකට ආවහම ඔයාලට පේනවා ලොකු selling pressure එකක් එක්ක තමයි කලින් bearish candle එක close වෙලා තියෙන්නේ. හරි. එතකොට ඒකත් එක්ක මාකට් එක තව සෙල් වෙන්නත් පුළුවන්. අපි බලමු කන්ෆර්මේෂන් එක එන්ට්‍රි එකක් ගන්න 30 මිනිත් වලට ආවත් ඔයාලට පේනවා සැලකිය යුතු අප් එකක් යන්න පුළුවන් විදිහට බුලිෂ් කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙනවා. 15 මිනිත් වලට ආවොත් මාකට් එක දැන් තියෙන්නේ මේ සපෝට් සෝන් එක. හරි. දැන් ඔයාලට ඒක මම මාක් කරලා පෙන්වන්නම්. හරි. මෙන්න මේ විදිහට ගත්තොත් මේ zone එක කලින් මේ උඩ chart එකට වඩ පේනවා resistance එකක් විදිහ sorry support එකක් විදිහට වැඩ කරලා තියෙනවා. හරි support එකක් විදිහට වැඩ කරලා මෙතනින් market එක bounce වෙලා තියෙනවා. ඊළඟට break කරලා නැවත ඒක touch කරන්න ඇවිල්ලා තියෙනවා. හරි එතකොට මෙතනින් market එක sell වෙන්න chance එකක් තියෙනවා පොඩි දුර. හරි ලොකු movement එකක් නෙවෙයි. හරි එතකොට risk එකක් තියෙනවා. අපි risk එක manage කරගෙන එක sell එකක් ගමු. හරි එතකොට දැන් මගේ එන්ට්‍රි එක තියෙන්නේ 2305.71. එතකොට අපි බලන්න ඕනේ මොකක්ද? හරි. මේ සෙටප් එක ෆේල්ඩ් වුණොත් අපි ස්ටොප් ලොස් එක දාන්නේ කොතෙන්ටද? හරි. අපිට පුළුවන් දැන් මේ තියෙන ඩේටාත් එක්ක මේ උඩ තියෙන හයි එකට පොඩ්ඩක් උඩින් ස්ටොප් ලොස් එක තියන්න. අපි හයි එක මාක් කරගමු. එන්න මේ විදිහට 2307 එන්නේ. එතකොට 2305 2307 කියන්නේ අපිට පුළුවන් වෙනද වගේම පිප් 40කට ස්ටොප් ලොස් එක තියන්න. හරි. එතකොට 2305.7 කියන්නේ 2309.7ට මම ස්ටොප් ලොස් එක තියනවා. මොඩිෆයි පොසිෂන් ස්ටොප් ලොස් 2309.7. හරි. හරින්න එතකොට 2305.7 2309.7 පිප් 40යි. හරි ඔන්න දැන් ට්‍රේඩ් එක පොඩි ප්‍රොෆිට් එකක රන් වෙනවා. හරි දැන් ඔයාලට හිතේ ඇයි CJ එතකොට ඔයා ලොකු ටයිම් ෆ්‍රේම් වලින් මාකට් එක අප් වෙන්න පුළුවන් කියලා හිතලා පොඩි ටයිම් ෆ්‍රේම් එකකින් සෙල් එකක් දැම්මේ කියලා. හරි ඒකට මම හේතුව අර විදිහට පැහැදිලි කරා ඔයගලන්ට. දැන් H4 කැන්ඩල් එකට අදාළව ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් එක්ක තමයි මේ bearish ලොකු කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ මීට කැන්ඩල් 3කට කලින් එක. අනිත් එක 1 hour chart එකට ආවහම ඔයාලට පේනවා 1 hour chart එකේ තර support and resistance line එක අපි මේ අඳපු place කරපු line එක ඒ විදිහටම valid. ඒ කියන්නේ support line එකක් break කරලා පහළට ඇවිල්ලා දැන් ඒක touch කරලා පහළට sell වෙනවා වගේ setup එකක් තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට 5 minute වලට ආවහමත් අපි ගත්ත analyze එක වලට පේනවා 15 minute chart එකට ආවා. 15 minute chart එක අපි අර කතා කළ විදිහට ඔන්න market එක මේ zone එක touch කරලා තමයි පහළට reject වෙන්නේ. හරි. එතකොට මේකත් loss වෙන්න chance එකක් තියෙනවා. මොකද මේ zone එක break කරලා උඩට close වුණොත් මෙයා මේ උඩ zone එකටම up වෙන්න පුළුවන්. හරි මෙන්න මේ zone එකටම market එක up වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි මේ දාලා තියෙන trade එක 2309 SL hit වෙනවා. 2309.7. හරි ඉතින් බලලා confirmation එක entry ගමු. මේ setup එක failed වුණොත් අපිට පුළුවන් උඩින් තව sell එකක් ගන්න. හරි. මේ විදිහට තමයි ට්‍රේඩ් එක ප්ලේස් කරලා තියෙන්නේ. එතකොට අපි ස්ටොප් ලොස් එක දාලා තියෙනවා. ටේක් ප්‍රොෆිට් එකත් අපි දාගමු 15 මිනිත් එකෙන්ම. මම ටාගට් කරන ටේක් ප්‍රොෆිට් එක ෆයිනල් TP අපිට මෙන්න මේ
ඔබ ලෙවල් එක වගේ ගන්න පුළුවන් 2299 වගේ සෙට් වෙන්නේ. හරි අපිට ලොකු ප්‍රොෆිට් එකක් ඕනේ. මම 2300ට ටේක් ප්‍රොෆිට් එක දානවා. හරි එතකොට මේක තමයි අපේ ෆස්ට් ට්‍රේඩ් එක. අපි බලමු පොඩි වෙලාවක් ඉඳලා ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා 7:55 වෙලාව හිස්ටරි එකට આવොත් අපි එක ට්‍රේඩ් එකක්වත් අද දවසේ තාම ක්ලෝස් කරලා නැහැ. හරි එහෙනම් අපි පොඩි ටයිම් එකක් වේටින් ඉඳලා බලමු ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. අද ලිමිට් එන්ට්‍රි දාන්නේ නැහැ. මොකද මේ සෙටප් එක ටිකක් රිස්කි එන්ට්‍රි එකක් නිසා මාකට් එක උඩට આવොත් 1 මිනිත් එකේ වගේ ක්ලියර් කන්ෆර්මේෂන් එකක් හැදුනොත් නැවත පාරක් ඩයිවර්ජන්ස් එකක් එක්ක වගේ මම ඒ කන්ෆර්මේෂන් එකත් එක්ක ට්‍රයි කරනවා අලුතින් සෙල් එකක් ගන්න උඩ සෝන් වලින්. හරි එහෙනම් අපි බලමු පොඩි ටයිම් එකක් ඉඳලා මොකක්ද වෙන්නේ කියලා. හරි යාළුවනේ ඔන්න දැන් වෙලාව වට බලන්න පුළුවන් 8:55. ඉතින් අපි ට්‍රේඩ් කීපයක් ගත්ත. දැනට රන් වෙන එක ට්‍රේඩ් එකක්වත් නැහැ. හිස්ටරි එකට આવොත් මෙතන ටුඩේ හිස්ටරි එක මම ට්‍රේඩ් ටික ක්ලෝස් කරා. ඔයාලට බලන්න පුළුවන් අපි පළවෙනියටම ගත්ත එන්ට්‍රි එක නම් පොඩි ලොස් එකකින් තමයි ක්ලෝස් කරලා තින්නේ 7:69 එක වගේ. ඊළඟට මම තව සෙල් එන්ට්‍රි කීපයක්ම ගත්තා. ඔයාලට බලන්න පුළුවන් 2308 න් 2306 7 8 26 න්. හරි එතකොට ඕවර්ඕල් ලොස් ට්‍රේඩ් විදිහට තියෙනවා ඔයාලට බලන්න පුළුවන් 3ක්. හරි එතකොට 7:69 7:23 7.5. එතකොට ප්‍රොෆිට් ට්‍රේඩ් තියෙනවා 1.67 1.07 0.98 1.86. එතකොට ලොස් එකයි ප්‍රොෆිට් එකයි ඕවර්ඕල් ගත්තාම අද දවසේ දැන් මම මෙතන හිස්ටරි ඉන්නේ ටුඩේ හිස්ටරි එකේ පාඩ බලන්න පුළුවන් ඩොලර් 4.61 එකක් ප්‍රොෆිට් කරලා දින මම ට්‍රේඩ් ඔක්කොම ටික ක්ලෝස් කරා. මොකද මාකට් එක සැලකිය යුතු දොරක් බයි වෙන්න පුළුවන්. මොකද දැනටමත් අපි අර කතා කරපු සෝන් එක බ්‍රේක් කරලා තියෙනවා. හරි මෙතන අපි කතා කරේ අර ඔයාලට මතකයි දැන් මුලින් අපි කතා කරා සපෝට් එකක් රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරලා ඒක එතනින් ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ සෝන් එක බ්‍රේක් කරලා උඩට ඇවිල්ලා තියෙනවා. ඒ නිසයි මම එන්ට්‍රි කීපයක් මාර්ගන මේ විදිහට දවසේ ටාගට් එක ක්ලෝස් කරගෙන ට්‍රේඩ් ඔක්කොම ටික ක්ලෝස් කරගත්තේ. හරි අනවශ්‍ය රිස්ක් එකක් කරන් ට්‍රේඩ් හෝල්ඩ් කරන්න ඕනේ නැහැ. එතකොට වැදගත්ම දේ last week ඒ කියන්නේ දැන් අපි මේ කතා කරපු සතියේ profit එක ඩොලර් 31.71. මොකද අද සිකුරාදානේ. හරි එතකොට ඔන්න මේ සතිය ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් ට්‍රේඩ් විදිහට ගත්තොත් අපි ගත්ත ට්‍රේඩ් වලින් සඳුදා ට්‍රේඩ් දෙකක් ක්ලෝස් වෙලා තියෙනවා. ඊළඟට ආය ලොස් වෙලා තියෙන්නේ 14 වෙනිදා. හරි ඒ කියන්නේ අද දවසේ. හරි ඔයාලට බලන්න පුළුවන් එතකොට අනිත් දවස් ඔක්කොම ප්‍රොෆිට් එකකින්ම තමයි ක්ලෝස් වෙලා තියෙන. ට්‍රේඩ් එකක්වත් ලොස් වෙලා නැහැ. හැබැයි අපි හැම දවසක්ම එන් කරේ දැන් අදට දවස් 10යි. දවස් 10ම එන් කරලා තියෙන්නේ අපේ ඩේලි ටාගට් එක ඇචීව් කරලා ප්‍රොෆිට් එකකින්. අන්න ඒක තමයි මෙතන වැදගත්ම දේ. එතකොට ගොඩක් අය හිතුවා මේක කරන්න බෑ ඩොලර් 50ක් කොහොමද 10,000 ටප් කරන්නේ? ඒක කරන්න බෑ, ඒක කරන්න බැරි දෙයක් කියලා. එහෙම දේවල් නැහැ. කරන්න බැරි දේවල් නැහැ. හරි ප්ලෑන් එකකට පරිස්සමට වැඩේ කරොත් මේක අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඔන්න හොඳම ප්‍රූෆ් එක. හරි ඊළඟට වැදගත්ම දේ මෙතන ලාස්ට් 3 මන්ත් දාපුවාම ඔයාලට බලන්න පුළුවන් මම මේ පළවෙනි ට්‍රේඩ් එකේ ඉඳන් මේ ඩිපොසිට් එක දාගත්තේ අපි 6:03 වෙනිදා. හරි ඩොලර් 50ක් මේ ක්‍රෙඩිට් ඉන් කියලා වැටලා තියෙන්නේ XM එකෙන් දුන්නු බෝනස් එක. හරි ඩිපොසිට් එක දාපුවාම බෝනස් එක ආපු එක. එතන ඉඳන් ගත්ත හැම ට්‍රේඩ් එකක්ම මේ හිස්ටරි එකේ තියෙන එකක්වත් වෙනස් කරලා නැහැ. ඔයාලට බලන්න පුළුවන් එතකොට ඩොලර් 50 ඩිපොසිට් කරලා දවස් 10ක් ට්‍රේඩ් කරලා ඩොලර් 53.84 ප්‍රොෆිට් කරලා තියෙනවා. ඒ කියන්නේ මම ආයෝජනය කර මුදල මේ වෙනකොට හොයලා තියෙනවා ඊට වැඩිපුරත් එක 100%ක ප්‍රොෆිට් එකක්. හරි කැපිටල් එක ඔන්න ඩබල් කරා. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ට්‍රේඩ් කියන ට්‍රැබ් එකට ආවහම අපේ account balance එක ඩොලර් 103.84 අප් කරලා තියෙනවා. ඉතින් ඔන්න කටින් විතරක් නෙමෙයි දැන් ගොඩාක් කට්ටිය කියනවනේ මේක කරන්න පුළුවන් මේ දේ කරන්න පුළුවන් කියලා. හැබැයි මම money management එකක් දුන්නා ඒක proof කරලා පෙන්නනවයි කිව්වා. ඔන්න දවස් 10ක් ට්‍රේඩ් කරලා ඩොලර් 103ට account එක අප් කරලා තියෙනවා. ඩොලර් 50ක් deposit කරලා. තාම පටන් ගත්තා විතරයි. ඉතින් මේ දේ කරයි යන්. එතකොට ඔයාලා මේක බලලා CJ වැඩෙක් CJට මේක තේරෙන හින්දා යා අවශ්‍ය තැනින් close කරගන්නවා, අවශ්‍ය තැනින් entry ටික ගන්නවා. එහෙම දෙයක් නැහැ. මම මේකේ ගන්න හැම entry එකක්ම ගන්න reason එතකොට close කරගන්න ඕනේ. ඔය හැම දෙයක්ම ඔයාලට YouTube එකේ free කියලා දීලා තියෙනවා. කිසිම දෙයක්
හංගලා කරලා නැහැ, තමන්ගේ රිස්ක එක මැනේජ් කරගෙන එන්ට්‍රි ගන්න, අදාළ තැනදී ස්ටොප් ලොස් දාගන්න, හරි තැනින් ප්‍රොෆිට් එක අරන් එක්සිට් වෙන්න. ඕක තමයි ප්ලෑන් එක. මනි මැනේජ්මන්ට් එකට වැඩ කළොත් අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. එහෙනම් අලුත් සතියකින් හම්බෙමු. මේ ගැන ඔයාලගේ අදහස්, ෆීඩ්බැක්, කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලගේ කමෙන්ට් එක, ඔයාලගේ ෆීඩ්බැක් එක තමයි මේ දේ දිගටම කරයි යන්න මට සපෝට් එකක්, මට ශක්තියක් වෙන්නේ. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරයි යන්න. යාළුවෝ සීලු දිනාටම ජය වේවා. I've been dreaming on in my head like I've seen it. A life worth living is a life with meaning. I'll do what I love till my heart stops beating. I'm feeding this demon. Got a taste, can't erase bitterness in my face. Work a job every day till your dreams fade away. Like a card, never change, play the game that we say.